අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. අද නැවත වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල දාන්න සිද්ධ වුණේ. අපිට පේනවා විශේෂයෙන්ම පෞගිය කාලේ හිටපු සෞඛ්‍ය ඇමති කෑලිය රඹුක්කැල්ලට විරුද්ධව පැමිණිලි රාශියක් ආවා. ඒ සියලුම පැමිණිලි ආවේ මේ රටේ බාල බෙහෙත් ගෙනීම සම්බන්ධව. ඒ බෙහෙත් පාවිච්චි කරලා හුඟක් දුරට අපේ රටේ බොහෝ ජන පිරිසක් අද අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒකත් එක්කම මේ මතුවෙලා තිබෙන හියුමන් ඉමුනෝග්ලොබින් කියන මේ ඖෂධය ව්‍යාජ ලෙස සකස් කරලා ඒකට සෞඛ්‍ය ඇමතිතුමාගේ සම්බන්ධයක් තියෙනවයි කියන මතය අද ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කරන පරීක්ෂණ තුළ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න ලේකම්වරයාගේ ඉඳන් නිලධාරීන් රාශියක් අද මේකට කොටු වෙලා තිබෙනවා. එතකොට මේ නිලධාරීන් කොටුවීම තුළ තවම මේකට වගකිය යුතු විෂය භාරව හිටපු මේකට අනුමැතිය දීපු මුදල් ගන්න කැබිනට් එකට පත්‍රිකා ඉදිරිපත් කරපු මේවා මේ බෙහෙත් වල හිඟයක් තියෙනවායි කියලා කැබිනට් මණ්ඩලයේ නොමග යවපු ඇමතිවරයාට විරුද්ධව තවම ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි දැක්කද මේ නඩුව යනකොට ඊයේ පෙරේදා ඇමතිතුමාගේ පැත්තෙන් අගතියටපත්ව පාර්ශවකෙක් කියලා නීතිඥ මහත්තයෙක් ඉදිරිපත් වුණා. ඕකට තමයි කියන්නේ හොරාට කලින් කෙහෙල් කන පණිනවා කියලා. දැන් අගතියට පත් වෙලා ඉන්න ඇමතිතුමා නෙමෙයි, ඇමතිතුමා අද වග උත්තරකරුවෙක් මේක වෙන්න ඕනේ. මොකද ඇමතිතුමා මේ මැදිහත් වෙලා මේ බාල බෙහෙත් ගෙනල්ලා මේ ව්‍යාජ ලෙස සකස් කරපු බෙහෙත් ගෙනල්ලා මේ සමාජයට මුදාහැරලා අද වෙනකොට විශාල ලෙස මේ රටේ ජනතාව අසරණතාවයට පත් වෙලා තිබෙනවා. එතකොට අද හාල් මැස්සෝ ටික හවු වෙලා ඉන්නවා, තෝරු මෝරු ටික තවම අල්ලලා නැහැ. ඒ හින්දා අපි ජනාධිපතිතුමාගෙනුත් අහනවා තෝරු මෝරු ටික ආරක්ෂා කරන්න දෙන්නේ. හාල් මැස්සෝ අල්ලලා වැඩක් නැහැ. මේකේ දේශපාලන තීන්දුව ගත්ත අවසාන මේකේ බලයලත් බලේ නිලධාරියා තමයි ඇමතිවරයා. ඒ හින්දා කෙහෙලිය රඹුක්කැල්ල ඇමතිවරයා ඍජුවටම මේකට වග කියන්න ඕනේ. ඒක මනාව පැහැදිලි වෙනවා නඩුව යනකොට ඇමතිවරයා වෙනුවෙන් අගතියට පත්ව පාර්ශවිකයෙක් කියලා නීතිඥ මහත්තයෙක් ඉදිරිපත් වෙන්නේ එනවා. ඒ එන්නම අර කියමනක් හොරාට කලින් කේල් කන පණිනවා කියලා ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. තවත් පරක්කු කරන්න එපා, තවත් මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් අපි ජනාධිපතිතුමාට කියනවා වහාම මේ රටේ විශාල ලෙස බාල බෙහෙත් ගෙනල්ලා මේ රටේ ජන සංහාරයක් කරපු මේ ඇමතිවරයාව වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා කතා කරලා කිව්වේ අත්වසේම වෛද්‍ය කාවින්ද ජයවර්ධනත් මමත් තමයි පළවෙනියටම හියුමන් ඉමුනෝග්ලොබුලින් පිළිබඳව මේ CID එකට ගෙනල්ලා පැමිණිල්ල බාර දුන්නේ. එතකොට අපි මේ හියුමන් ඉමුනෝග්ලොබුලින් කියන ඖෂධයේ මහමොලකරුවන් පිළිබඳව වටේ යන්නේ නැතුව ඉතාම පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කියන්නේ මේ ඖෂධය, මේ බාල ඖෂධය පිළිබඳව කැබිනට් පේපර් එකක් ගෙනාවා කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලයෙන් මේ පේපර් එක ගෙනද්දි කිව්වා මේ ඖෂධය ඇතුළු තවත් ඖෂධ ගණනාවක් රටට ගෙනාවේ නැත්නම් දින 3ක් ඇතුළත රටේ ආර්ථික සෞඛ්‍ය කඩාගෙන බිඳගෙන වැටෙනවා කියලා. එහෙම මිස්ලීඩ් කරපු බොරුවට කැබිනට් මණ්ඩලය පවා නොමග යවපු අමාත්‍යවරයා මොකද කරුවේ? දින 5ක් ඇතුළත වහාම ඒ ටෙන්ඩරේ පාස් කරන්න අදාළ කටයුතු කරා. නමුත් අවසානයේ මොකද වුනේ? මාස 4ක් යනකම් මේ හිමනොබිලොබින් කියන ඖෂධය ලබා ගැනීමට කටයුතු කළේ නැහැ. එතකොට දින 3ක් ඇතුළත කඩා වැටෙනවා කියපු මේ සෞඛ්‍ය අමාත්‍යවරයා දැන් මොකද කියන්නේ? මාස 4ක් යනකම් මේ ඖෂධය ආණ්ඩුවට නැත්තම් රජයට සැපයම් ගබඩාවලට බාර දුන්නේ නැහැ. එතකොට ඒ වෙනකොටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රටට කියලා තිබුණා 75,000කට සම ආසන්න ප්‍රමාණයක් මේ කුප්පි ලංකාවට රජයට ලබා දෙනවා කියලා හිමන් ඉමුනොබිලින් කියන ඖෂධය. එහෙම කියලා තියෙද්දිත් රජයේ තිබුණ සැපයම් ගබඩාවල මේවා මාසයකට අසන්න ප්‍රමාණයකට ප්‍රමාණවත් පරිදි මේ ඖෂධය තිබුණා. ඒ නිසා මෙතෙන්දි හිතාමතාම රුපියල් බිලියනයක් මේ රටේ දුක් විඳින මහජනතාවගේ මුදල් තමයි මේ මුදල්. මොකද හේතුව ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ණයට ගත්ත මුදල් වලින් තමයි මේක ලබා දෙන්න කියලා මේ ඉල්ලීම කරේ. එතකොට මේ අමාත්‍යවරයා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ මුදල් දෙන්න කියලා
ඒවගේම කැබිනට් මණ්ඩල නොමග යවන විදියට රට කඩාගෙන වැටෙනවා සෞඛ්‍ය විදියට කියලා මිස්ලීඩ් කරපු මේ සෞඛ්‍ය අමාත්‍යවරයා නෙවෙයිද මේ කැබිනට් පේපර් එක කැබිනට් මණ්ඩලයට ගෙනාවේ. ඒතොර මේ කැබිනට් මණ්ඩලයට කැබිනට් පේපර් එක ගෙනාපු මිනිහා මිස්ලීඩ් කරපු මිනිහව අත්අඩංගුවට ගන්නේ නැතුව වෙනත් කවරෙක් අත්අඩංගුවට ගැනීමෙන් පළක් වේද කියලායි අපි අහන්නේ. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා මේ වෙලාවේ හොරගල් අහුලන්න දෙයක් නැහැ. මේකේ මහමලකාරුවා අද දෘශ්‍යමානව ඉන්නවා. ඒ නිසා මේ අපි කතා කරන්නේ මේ රටට ජෙනොසයිඩ් එකක් කරන්න මේ වෙනකොට 2000කට ආසන් ප්‍රමාණයකට මේ එන්නත ලබා දීලා තිබෙනවා. මේ රටේ ආර්ථික සෞඛ්‍ය බිඳ හෙළලා රටේ ආර්ථික සෞඛ්‍ය බිඳ හෙළපු කණ්ඩායමක් අපේ රටේ දුක් විඳින දුප්පත් අහිංසක මන්දපෝසෙට ලක් වෙච්ච මහ ජනතාව වෙනුවෙන් තමයි විපක්ෂයේ කාර්යභාරය මේ කරන්නේ. එසා විපක්ෂයේ කාර්යභාරය කරන අපට පාර්ලිමේන්තුවේ මොකද්ද අමාත්‍යවර කිව්වේ? කාවින්ද ජයවර්ධනත් මමත් ඉලක්ක කරගෙන කිව්වා පරයෝ ගහන්න ඕනේ කාලකන්ණි දේශපාලනයක් කරනවා කියලා. මේ රටේ කාලකන්ණි දේශපාලනයක් කරා කියලා කියනවා නම් අපි එකම දෙයයි කරේ මේ රටේ මහ ජනතාව නොකල වරදකට මේ මිනිස්සු මරා දමන්න එපා කියන ඉල්ලීමයි අපි කරේ. ඒ නිසා ජනතා පීඩන ඉවස ගන්න බැරුව අමාත්‍යවර ඉවත් කරා මිසක්ක ඔය ඉන්න මන්ත්‍රීව 113 දෙනාම ගමට ආවට පස්සේ අපේ රටේ ජනතාවට කියනවා වග බලා ගන්න කියලා. අද දිනේදී විශේෂයෙන්ම නීතිඥ වසන්ත බණ්ඩාර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත් මුජිබර් රහමාන් මන්ත්‍රීතුමාත් ඒ වගේම තුෂාර් ඉන්දුනිල් ගරු මන්ත්‍රීතුමාත් සමගී නීතිඥ කණ්ඩායමත් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් විශේෂයෙන්ම අධ්‍යක්ෂකතුමා මුණ ගැහිලා මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාවේ ප්‍රගතිය පිළිබඳවත් අපි ළඟ තිබුණු තවත් තොරතුරු සහ දත්ත සහ පැමිණිල්ලකුත් ඉදිරිපත් කරා. ඒ පැමිණිල්ලේ පැහැදිලිව සඳහන් වෙනවා මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාවේ ප්‍රධාන සැකකරු හැටියට එහෙම නැත්නම් මහමොලකරු හැටියට අපිට පේනවා හැඟෙනවා දැනෙනවා කෙහෙලිය රඹුක්කැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයා. ඒ පිළිබඳව අපි පැමිණිල්ලක් ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ විමර්ශනවලදී අපි දකිනවා කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඉන්දියාවට ගියා. ඉන්දියාවේ තියෙන ෆැක්ටරි එහෙම නැත්නම් ඖෂධ නිෂ්පාදන ගාර අධීක්ෂණය කරන්න. හැබැයි මේ අයිසොලෙක් බයෝෆාමා කියන ආයතනය කටුනායක පවත්වන ආයතනය ඒක අධීක්ෂණය කරන්න එතුමා ගිහිල්ලා නැහැ. හැබැයි එතුමාගේ ලේකම්වරයා ලිඛිතව GMP එකක් එහෙම නැත්නම් ගුඩ් මැනිෆැක්චර් ප්‍රැක්ටිස් කියන සර්ටිෆිකට් එකක් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා ජාතික අවශ්‍යතාවයක් හැටියට. අපි මේ ලිපිගොනු අද අධ්‍යක්ෂකතුමාට බාර දුන්නා. ඒ වගේම අපි අධ්‍යක්ෂකතුමාටත් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් ගරු කිරීමක් කරනවා විශේෂම මේ පරීක්ෂණ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව. ඒ වුණාට අපිට ප්‍රශ්නය තියෙන්නේ මෙහි මහමොලකරු කෙහෙලිය රඹුක්වැල්ල තාම අත්අඩංගුවට අරගෙන නැහැ. අද පැහැදිලිව අපිට පේන්න තියෙන කාරණයක් තමයි මේ කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා විශේෂයෙන්ම මේ රටේ අහිංසක රෝගීන්ගේ ජීවිතත් එක්ක තමයි සෙල්ලම් කරලා තියෙන්නේ. අපි මේක දකින්නේ හුදෙක් පැහැදිලිවම ජන සංහාරයක් හැටියට. එහෙම නැත්තම් මේක ජෙනොසයිඩ් එකක් හැටියට. ඒකට හේතුව තමයි ඔබ දන්නවා විශේෂයෙන්ම මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධය ලබා දෙන්නේ අසාධ්‍ය රෝගීන්ට. මේ රෝගීන්ට ඒ ඖෂධයෙන් ඒ රෝගියා සුව නොවුනොත් විශේෂයෙන්ම ඒ රෝගියා මිය යනවා ඒ රෝගී තත්ත්වෙන්. ඒ කියන්නේ එක රෝගියෙක් දෙන්නෙක් නෙමේ රෝගීන් 2000කට ආසන්න ප්‍රමාණයකට මේ ඖෂධ ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ රෝගීන් 2000කට ආසන්න ප්‍රමාණයක් මිය යන්නට ඇති කියලා අපිට අනුමාන කරන්න විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ ප්ලාස්මෝලින් රුධිරයෙන්. ඒ කියන්නේ රුධිරයේ තිබුණා නම් යම් කිසි රෝගියෙකුගේ යම් බෝ වෙන රෝගයක් HIV වෙන්න පුළුවන් හෙපටයිටිස් B වෙන්න පුළුවන් ඒ රෝගී තත්ත්වෙනුත් මේ රෝගීන් මිය යෑමට හැකියාව තිබෙනවා. එහෙමනම් පැහැදිලිවම මේක ජන සංහාරයක්. මේක එක ඝාතනයක් නෙමෙයි ඝාතන මාලාවක්. සිතා මතා ජනතාව මරණයට පත් කරපු කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ මහ මොලකරු ඇතුළු සමන් රත්නායක ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට අරගන්න කියන ඉල්ලීම අපි කරනවා. දැන් පහුගිය දවස්වල අපරාධ
අපි මහමුලකරුට විරුද්ධව නැවත වතාවක් පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද එතුමාට ඡන්දෙ දුන්නේ 113 දෙනා. අපි බලමු රටේ ජනතාවගේ පැත්තද ඉන්නේ. එහෙම නැත්නම් මේ මිනි මරුමට කටයුතු කරපු ඒ මහමුල කාර්යාගේ පැත්තද ඉන්නේ කියන එක පිළිබඳව අපි එදාට බලමු. ඒක තමයි දැන් අපි නැවත වතාවක් ජනතා නියෝජිතයන්ට ආණ්ඩුවේ අවස්ථාවක් ලබා දෙනවා කෙහෙලිය රඹුක්වැල්ලට සහයෝගය ලබා දෙනවද රටේ ජනතාවගේ පැත්තේ ඉඳන් මේ මිනි මරුවන්ට දඬුවම් දෙන්න අවශ්‍ය කරන කටයුතු කරනවද කියලා. අද අපිට සිවිල් සංවිධාන විසින් යෝජනාවක් ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ අපි සියලුම පක්ෂත් එක්ක සාකච්ඡා කරලා මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා අපේ දායකත්වය ලබා දෙන්න අපි කටයුතු කරනවා.